සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට නිරන්තරයෙන් බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස විවිධ බෞද්ධ වැඩසටහන් ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඔබට සනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ සදහවතුනි ආදමිම උතුම් දායකත්ව ධර්මදේශනයේ සඳහා බකලා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ නිකවරටිය රස්නායකපුර නෙළුම්කල පුරාණ විහාරාධිපති විජේත්‍ර ධර්මකතික පූජ්‍යපාද නමකෙනට අවසරයි කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු සාදු 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 සදහවතුනි ආදමිම උතුම් දායකත්ව ධර්මදේශනයේ ටීවී දිතුල බාහිර පිටිකට කිරීමක් ලෙසිනුයි සිත කරනු ලබන්නේ සදහවතුනි ආදමිම උතුම් දායකත්ව ධර්මදේශනයේ වැතිබර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා දැනට පිළියන්දර පදිංචි රෝහණ වික්‍රමනායක මහතා ඇතුළු පෞලේ පින්වත් දූදරු පිරිස විසින් සදහවතුන් ආරමුණු ලෙසින් සඳහන් කරගෙන තිබෙනවා මිට වසරකට පෙර අභහප්‍රාප්ත වූ වික්‍රමනායක මහතාගේ දයාබර බිරිඳ වන රවීන්ද්‍ර කුලිතුවක්කු යන අයට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් එවැකෙම පරලෝස සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම රෝහණ වික්‍රමනායක මහතාගේ ජුනි මාස 26 වන දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් මේ මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම එවැගේම දුදරුවන්ටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කරාපිටිය සුනන්දාරාම විහාරාධිකාරී පූජ්‍යපාද නමකෙනට අවසරයි මානවේරියේ ධම්මික ස්වාමින් වහන්සේ එවැගේම පොද්දල සෝමවංශ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද නමකෙනට අවසරයි තල්ගමුවේ සුදිරානන්ද ස්වාමින් වහන්සේට එවැගේම දිදුල මදුජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නමකෙනට අවසරයි මාලිගා විලාස ජී ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට තුන්වන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනායි කිරීම එවැගේම මෙම ධර්මදේශනාව සංවිධානය කිරීම වෙනුවෙන් උදව් උපකාර කළ සියලුම දෙනාට කරාපිටිය විහාරස්ථානයේ දායක ස්වභාවටත් විශේෂයෙන්ම කැලුම් දෙදියගල මහතාටත් මේ පුණ්‍ය කර්මයේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යන උතුම් ප්‍රාර්ථනාවක් නැතිවයි සදහවතුන් අද මෙම උතුම් දායකත්ව ධර්මදේශනයේ බැතිබර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස
नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बल धरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स। गाल खरापिटिय श्री सुनंदाराम पुराण विहाराधिपति अति गौरवनीय अपे नायक माहिमिपाणन वहन्सेगें अवसराई एवगेम सुनंदाराम विहाराधिकारी गौरवनीय नायक माहिमिपाणन वहन्सेगें अवसराई विहारस्थाने वेडवासी करने अनेकुत गौरवनीय महासंगरत्ने सियलु दिना वहन्सेगें अवसराई सद्धर्म श्रवणे करंड सूदानं वेने पिंगवत दससिल मैनियन वहन्सेला एतुलु मे उतुम पिंकम अद संविधाने करने रोहन विक्रमनायक महात्मा इतुमंगी पौली दू दरुवन प्रधान सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिंडतुनि बहुम श्रद्धावें युक्तव सियलु दिनाम सूदानं वेन्नि तिलोगुरु शांतिनायक सम्मा संबुदुरजानन वहन्से विसिन लोकसत्वयन पिलिबंदव असीमित दयावें करुणावें मैत्रियें युक्तव अवबोध करगन देशना कोट वदाल परम गंभीर वू श्री सद्धर्म रत्नयिन बहुम पुंचि कोटसा देशना करवगने धर्म गौरवे पेरदरी करगने देशनागत धर्मे श्रवणे करंडत इसे धर्म श्रवणी क्रीमिंग लेबेने अववाद अनुशासना तम तमंगे जीवित वलट एकतु करगने वडा निवेरदी मिलव जीवित एक सकस करगंडा निवेरदी उन मिलव जीवित एक तुलिंग सुगति गामी उ परलो आयति भवेकिंग सेनसेंदा अवसानी प्रार्थना करण बोधी शत सहित प्रतिपदाविं इताम इक्मं भवेक उतुम चतुरारि सत्य धर्मे अवबोध करगने मे संसारे इतर भी मे बलापुरुत्तु एतु ए उतुम बलापुरुत्तु उतुम प्रार्थना एलेसेन्म मुदुन्पत् करगनीम सदहा उतुम वो धर्म दानानि संशया धर्म श्रवणानि संशया तम तमंगे जीवित काले तुले मेतिक सिद्ध करगत्ते सियलम कुशल धर्मयंगे आनि संशया हेतु वेवा किल प्रार्थना करमु। पिन्नतुनि अद धर्म देशनावे मातृकाव हटियते मम यदा गन्न कल्पना कले अपि त्रिपिटके सदहन वन इता विशेषित सूत्र देशनाव मे सूत्र देशनाव अंतर्गत वेन्नी अंगुत्तर निकाय अट्टक केन निपाते सूत्र देशनावे नम सदहन करलती एनवा पुण्याभि संद सूत्रे केन नाम नमी तेरुम पिलिबंदव सिहिपत् कलु मे संद केन पाली वचने तेरुम गलनव केन अर्थे विशेषण पदयक् तीनो अभि कियला पुण्य अभि संद एतोट विशेषयेन गलनव मोनवद गलन्ने
කුසල් ගලනවා එහෙම නැත්නම් පිං ගලනවා කියන අර්ථය තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට කොහාටද මේ පිං ගලන්නේ? සඳහන් කරනවා මහ ගඟ පිරීල ගලනවා වගේ පුද්ගලයාගේ ජීවිතයේ රෑ දවල් දෙකේම පිං ගලන කාරණා 8 මේ දේශනාව ඇතුලේ අන්තර්ගතයි. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ. ඉතින් අට්ඨක නිපාතය කියලා කියන්නේ කරුණු 8 බැගින් පැහැදිලි කරලා තියෙන සූත්‍ර අන්තර්ගත වෙලා තියෙන කොටස. ඒ නිසා මේ සූත්‍රයට කරුණු 8 අන්තර්ගතයි. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා අට්ඨිමේ භික්කවේ පුඤ්ඤාවි සන්ධා කුසලාවි සන්ධා සුකස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ඉත්තාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. අට්ඨිමේ භික්කවේ පුඤ්ඤාවි සන්ධා කුසලාවි සන්ධා කියලා මෙතන වචන දෙකක් තියෙනවා. එතකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් පින සහ කුසලයේ කියන දෙකක් කියලා. නමුත් පින්තනේ පින සහ කුසලයේ කියන්නේ දෙක නෙමෙයි එකක්. ඒ පිළිබඳව පැහැදිලි මූලාශ්‍ර රාශිය ත්‍රිපිටකයේ තුන අන්තර්ගතයි. පින් කියලා කීවත් කුසල් කියලා කීවත් දෙකම එකක් කියන කාරණා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අට්ඨිමේ භික්කවේ පුඤ්ඤාවි සන්ධා කුසලාවි සන්ධා සුකස්සාහාර. මොකද මේ සුකස්සාහාර කියලා කියන්නේ සැපගෙන දෙනවා කියන කාරණාව. යම් කෙනෙක්ගේ ජීවිතයේ තුල මේ කාරණා 8 සම්පූර්ණයි නම් ඔහුට මේ ජීවිතය තුළදීම මහත් වූ සැපයක් ගෙනල්ලා දෙනවා. සුකස්සාහාර. සෝ අග්ගික. අග්‍ර වූ සැපයක් ගෙනල්ලා දෙනවා. එතකොට අග්‍ර වූ සැපයක් කියලා කියහම හැම දෙයක්ම අග්‍ර විදිහට ලැබෙනවා කියන එකයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ඉස්පර්ශ ආදී මේ තවත් නොයෙක් ධර්මතා හැම දෙයක්ම අග්‍ර ලෙස ලැබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් අග්‍ර වූ සැපයක් ලබන්නේ කොහොමත් පහසුවෙන් පුළුවන්කමක් නැහැ කියලා අපි හැමෝම දන්නවා. අග්‍ර වූ දෙයක් ලබන්න හුඟක් අමාරුයි. ඉතින් මෙතන අග්‍ර වූ සැපයක් ගෙනල්ලා දෙනවා කියලා සඳහන් කරාම ඒක ඉතා පහසුවෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා මහත් වූ වෙහෙසක් දරන්න ඕනේ. අපි මේ කාරණාව සාකච්ඡා කරමු ඉදිරියට. සුඛ විපාක අග්‍ර වූ සැපයක් ගෙනල්ලා දෙනවා විතරක් නෙමෙයි සැප විපාක දෙනවා. සග්ග සංවත්තනිකා ස්වර්ගයේ උපත්වන මේ කාරණා 8න් යුක්ත නම් ඒක දෙව්ලොව ඉපදීම සඳහා හේතුවක්. දෙව්ලොවට මනුලොවට ඉපදීම සඳහා විශේෂිත හේතුවක්. එතකොට මෙලවත් සැපගෙනල්ලා දෙනවා, පරලොවත් සැපගෙනල්ලා දෙනවා, අග්‍ර වූ සැපයක් ගෙනල්ලා දෙනවා, සුගතියේ උපදින්න මනාව හේතුවක් බවට පත් වෙනවා. ඉත්තායි ඒකාන්තයි මනාපාය ප්‍රිය උපදිනවා මනාව සිත් කලුයි. ඒ තරම් මේ කාරණාව මිහිරි. හිතාය දිනුව පිණිස පවතිනවා, සුඛාය සැපය පිණිස පවතිනවා. සංවත්තති කියලා කියන්නේ මේ උසස් කාරණා සම්පූර්ණ කර ගැනීම සඳහා
මේ කරුණු අටෙන් සමන්විත වීම මනාව හේතුව කියන කාරණාව. එහෙනම් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ කාරණා අට මොකක්ද කියලා කල්පනා කරලා බැලුවොත් මේ ලෝකෙ කෙනෙක් කළ යුතු හොඳම දේ, කෙනෙකුට විය යුතු හොඳම දේ, මේක පළවෙනි එක තමයි බුදුන් සරණ යෑම. මේ පින් ගලන ගංගාවල් අටේ පළවෙනි ගඟ තමයි බුදුන් සරණ යෑම. දෙවෙනි කාරණාව දහම් සරණ යෑම. තුන්වෙනි කාරණාව සඟුන් සරණ යෑම. ඊතුරු කාරණා පහ පන්සිල්. තවත් කෙටියෙන් සිහිපත් කළොත් තිසරණ සහිත පන්සිල් තමයි මේ සූත්‍ර දේශනාව පුරාවට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට බුදුන් සරණ යනවා කියන කාරණාව පින්තරින් මේක මේ ලෝකේ තියෙන අති විශේෂ කාරණාව. සාමාන්‍ය සුළු කාරණාවක් නෙවෙයි, විශේෂිත කාරණාවක්. ඉද භික්ඛවේ අරිය ශාවකෝ බුද්ධං සරණං ගතෝ හෝති. මහණෙනි, මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා බුදුන් සරණ යයි. මොකක්ද බුදුන් සරණ යනවා කියලා කියන්නේ? මේ ලෝකේ ඉන්න අසත්පුරුෂෝ මනාව හඳුනාගෙන, සත්පුරුෂෝ මනාව හඳුනාගෙන, ආර්යයන් වහන්සේලත් මනාව හඳුනාගෙන, ඒ ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා අතර වැඩ ඉන්න උත්තම පුද්ගල රතනය සරණ යනවා කියන එක තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. මෙලව අභිවෘද්ධිය සඳහා, පරලොව අභිවෘද්ධිය සඳහා අවසන ප්‍රාර්ථනා කරන උතුම් නිවනින් සැනසීම සඳහා අත්‍යවශ්‍යම පළවෙනිම කාරණාව බුදුන් සරණ යෑම. භාග්‍යතුන් වහන්සේ සරණ නොයා මේ ශාසනයේ කිසිම උසස් ඵලයකට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ කාරණාව මේ තරම් විශේෂ වෙන්නේ. මොකද මේක භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. ඒ ශාසනයේ උසස් තැනකට යන්න නම් අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒකයි සඳහන් කළේ මේ ආර්ය ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ සරණ ගියාවේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයක් තියෙනවා. මහණෙනි, මේ ලෝකේ පළවෙනි ශ්‍රමණයත් මේ ශාසනයමයි, අන්තිම ශ්‍රමණයත් මේ ශාසනයමයි. ඒක සිංහනාදයක්. මොකද මේ ශාසනයෙන් බාහිරව ආර්ය තත්ත්වයට පත් වෙච්ච වෙන කිසිම ශ්‍රාවකේ කිසිම තැනක නැහැ. උතුම් නිවන සාක්ෂාත් කරගත්ත කෙනෙක් මේ ශාසනය හැර වෙන කිසිම ශාසනයක කිසිම තැනක නැහැ. සංසාරයෙන් මිදෙන නම් යම් කෙනෙක් ඒ මේ ශාසනය ඇසුරු කරගෙනමයි මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඔහු ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ සරණ යා යුතුමයි. ඒක සිංහනාදය. නමුත් පින්නතනි, මේ ලෝකේ කෙනෙකුට කරන්න තියෙන අමාරුම කාර්යය, අමාරුම කාර්යය මොකක්ද කියලා අහුවොත් ඒක බුදුන් සරණ යාම. උතුම් මාර්ගඵල කෙරවල අමා මහ නිවන නෙමෙයි මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩේ බුදුන් සරණ යාම. කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ ගිය දවසට. එහෙම නැති වුණොත් අපි බෞද්ධයෙක් කියලා හිතාගෙන ඉන්නවා මිස ඒක සිතුවිල්ල විතරක් බවට පත් වෙන්නේ. සමහර වෙලාවට උපන් පරිසරය තුළ
අම්මා ආර්ය ශ්‍රාවිකාවක් වෙන්න පුළුවන්. තාත්තා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. මව්පියන් ආර්ය තත්ත්වයට පත් වෙලා හිටියත් ඔවුන්ගේ දරුවා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. බුදු ඔහු බුදුන් සරණ යා යුතුම. අම්මා තාත්තා දෙන්නම උසස් හැකියාවක නීතු අය කියලා කීවට දරුවන්ට එතෙන්ට යන්න බෑ. දරුවෝ වෙනම එතෙන්ට එන්න ඕනේ. මව්පියෝ දෙන්නම වෛද්‍ය වෘත්තිය කරනවා වුණා. මව්පියෝ දෙන්නම ඉංජිනේරු ශාස්ත්‍රයේ ඉන්නවා. මව්පියෝ දෙන්නම තවත් උසස් තැනක කටයුතු කරනවා වුණා. දරුවන්ට එතෙන්ට එන්න බෑ. දරුවෝ ඒ සඳහා විශේෂයෙන් අධ්‍යාපනය ලබන ප්‍රගුණ කරලා තෙන්ටෙන්ට. අන් ඒ වගේ තමයි අම්මා තාත්තා බෞද්ධ වුණ පළියට දරුවෝ බෞද්ධයන් බවට පත් වෙන්නේ කවදා? ඒ විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා එතෙන්ටෙන්ට. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ මේ තරම්ම අමාරුයි කියලා කල්පනා කළා. මෙච්චර අමාරුයි බුදුන් සරණ යන්න. පිළිදෙන බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ එච්චර අමාරු වෙන්නේ අපිට භාග්‍යතුන් වහන්සේව විශ්වාස කරන්න අපහසු වෙන නිසා. මම ඒක සඳහන් කළේ කෙනෙකුගෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවද කියලා ඒ පුද්ගලයා කියන්න පුළුවන් ඔව් බුදුරජාණන් වහන්සේව පිළිගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ කියලා උත්තම රතනය මනුෂ්‍යත්වයේ අග්‍රඵලෙ මේ ලෝකේ වැඩ සිටිය කියලා පිළිගන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන කරුණු දක්වලා කරුණු පෙන්නලා මෙන්න මේ කාරණා පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් අන් එතකොට අපිට සැකමතු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ රැක පිළිගන්නවා. නමුත් මේ කාරණා පිළිගන්න බෑ කියලා හිතෙන පුළුවන්. වර්තමානයේ එහෙමයි ඕන තරම් ඉන්නවා. එතකොට මොනව පිළිබඳවද සැකමතු? සෝවාන් ආර්ය මාර්ගයේදී අපි විසින් ප්‍රහීණය කරන සංයෝජන තුනක් තියෙනවා. ඒ තමයි විතිකිච්ඡා, සීලබ්බත පරාමාස, සක්කාය දිට්ඨි. එතකොට මොකද්ද විතිකිච්ඡා කියන්නේ? සැකය. මොනව සම්බන්ධයෙන් තියෙන සැකයද? එදිනෙදා ජීවත් වෙනකොට අපිට බොහෝ දේවල් පිළිබඳව සැක උපදිනවා. ඒ සැකය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන සැකය කියලා කියන්නේ බුද්ධ ආදී අටතන පිළිබඳව තියෙන සැකය. ඉතින් එතන විශේෂයි මුලින්ම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සැකය. එතකොට අපිට මොන මොන කාරණා සම්බන්ධයෙන්ද සැක උපදින්නේ? දෙතිස් මහා නිමිති පිළිබඳව සැක උපදිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සැක උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ කාය ශක්තිය පිළිබඳව සැක උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය පිළිබඳව සැක උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය පිළිබඳව සැක උපදිනවා. සර්වඥතා ඥානය පිළිබඳව සැක උපදිනවා. මේ කාරණා පදනම් කරගත්තේ භාග්‍යතුන් වහන්සේගේ චරිතයේ සම්බන්ධ තව බොහෝ කරුණු පිළිබඳව අපිට සැක උපදිනවා. අල්ප මාත්‍රෝ හෝ සැකයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිර්මල ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන කරුණු සම්බන්ධයෙන් අපිට ඇති වෙනවා නම් ඒ සැකය දුරු වෙන තාක් කල් අපිට බුදුන් සරණ යන්න බැරි වෙනවා.
අනේ ඒකයි මම සඳහන් කළේ බුදුන් සරණ යනවා කියන කාරණාව මේ ලෝකේ තියෙන අමාරුම කාරණාවයි කියලා. මේ ලෝකේ තව බොහෝ අමාරු දේවල් තියෙනවා. අපි මුගක් අමාරු දේවල් කතා කරනවා. එහෙම කතා කරන දේවල් අතර සාමාන්‍ය මිනිස්සු අමාරුම දෙයක් කියලා කියන දෙයක්. සමහර කෙනෙක්ගේ හැකියාව ගැන කතා කරනකොට සමහර වෙලාවට සමාජයයි කියනවා ඔහුට කරන්න බැරි කාන්තාවක් පුරුෂයෙක් බවට පත් කරන එක පුරුෂයෙක් මේ ජීවිතයෙන්ම ස්ත්‍රියක් බවට පත් කරන එකත් හැර මේ පුද්ගලයාට ඕනම දෙයක් කරන්න පුළුවන්. එතකොට මේ ලෝකේ කරන්නම බැරි අමාරුම කාර්යය බැරිම කටයුත්ත කියලා සඳහන් කරපු ස්ත්‍රියක් පුරුෂයෙක් කරන එකත් පුරුෂයෙක් ස්ත්‍රියක් බවට පත් කරන එකත් මේ ශාසනයට නම් පහිට පැගෙන දූවිලි මාත්‍රයක් තරම්වත් වටින්නේ නැති කාරණාවක්. එතකොට හිතන්නකෝ ඊට වඩා හුඟක් අමාරුයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ස්ත්‍රියක් පුරුෂයෙක් බවට පත් වෙනවා කියන කාරණාව එකම ජීවිතයේ ඇතුලේ ඒක මේ ශාසනයේ බොහොම සුළු දෙයක්. ඒකට එක උදාහරණයක් සිහිපත් කළොත් ඔබ සමහරලාට ධර්මදේශනා වලින් අහලා ඇති සෝරිය සිටුවරය පිළිබඳව. සෝරිය සිටුවරයට මොකද වෙන්නේ? එකම ජීවිතයේ ඇතුලේ ඔහුට දාම ඉපදිච්ච දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔහුගේ කුසෙන් උපද්දවපු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ දරුවෝ දෙන්නෙකුගේ තාත්තා, දරුවෝ දෙන්නෙකුගේ අම්මා. සාමාන්‍ය ලෝකෙ කෙනෙකුට තේරෙන්නේ නැති දේ. ඔහුට කොහොමද එහෙම වෙන්නේ? එක දවසක් තමන්ගේ මිත්‍රයෙක් එක නාන්න යනවා. නාන්න යන වෙලාවේ සෝරිය කියන්නේ කෝටිපති සිටුවරේ ඔහු දැක්කා මහා කච්චායන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින සිවුරු පොරවන. සිවුරු උභයාස කරලා පොරවන වෙලාවේ උන්වහන්සේගේ උඩුකය ටිකක් නිරාවරණය වෙලා තිබුණා. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ දෙවියන්ට පවා බොහෝම ප්‍රිය වෙච්ච රහතන් වහන්සේ නමක්. අපි දෙවියන්ට ප්‍රිය වූ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ තිබුණේ මහා කච්චායනයන් වහන්සේට නෙමෙයි. නමුත් දෙවියෝ පවා මහ පුදුම විදිහට ප්‍රිය කළා. සමහර වෙලාවට දහම් සභාවට වඩින දෙවිවරු සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ආදී මේ ශාසනයේ ඉදිරි පෙළේ වැඩ ඉන්න තෙරවරු පහු කරලා ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රව පවා මහා කච්චායනයන් වහන්සේට වැඳපු තැන් ධර්මයේ සඳහන් කරනවා. පෘතංජන භික්ෂුන් වහන්සේලා චෝදනා කරලා තියෙනවා සක්‍ර දෙවියන්. සක් දෙවියන් සලකන්නේ මූලවත්. ඒ තරම් බොහොම ප්‍රියයි. ශරීරය හරියට නිකන් දඹරන් කෙනෙක් වගේ ප්‍රාණම පාපයි. මහා කච්චායනයන් වහන්සේ කියලා කියන්නේ සතර මහා තෙරවරු අතරේ ඉන්නේ එක භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් එදා නාන්න යනකොට මහා කච්චායනයන් වහන්සේගේ උඩුකය නිරාවරණය වෙලා තියෙනවා දැක්කහම මේ සිටුවරයට රාග සිතක් අනේ මේ ස්වාමීන් වහන්සේගේ බිරිඳ වුණා නම් කියලා. ඒ හිතෙන නිමේෂයට ඔහු කල්පනා කළා නැහැ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කියලා. නමුත් මේ සිතුවිලි දෙක අතර සෝරේය සිතුවරයගේ ලිංග පරිවර්තනය වෙලා ඉවරයි. ඔහු ඒක දැනගත්තා.
නමුත් දැන් ඉස්සරහට ඊළඟට ඔහු කටයුතු කරන්නේ කොහොමද? අන්න ඒක නිසා ප්‍රතාචාර්යයට මතක් කළා ශරීර කෘති කරන්න යන්න අවශ්‍යතාවයක් කියලා. තුට්ටක් වනාන්තරයෙන් අයින් කරලා නතර කරන්න කියලා. ඔහු අනේ ඇතුළට ගිහිල්ලා තමන් එක්ක ආපු පිරිසට ආයෙ හොයාගන්න බැරි වෙන්නේ මේ කැලෑව දිගේ ඈතටම දුර ගියා. ඔහු නැති නිසා ආපු පිරිස බොහොම වෙලාවක් ඔහු හෙව්වා. දවස් ගානක් හෙව්වා. අන්තිමට තීරණය කළා කවුරු හරි ඔහු අරගෙන ගිහිල්ලා මරලා දාන්නේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවන දම්පතිය. සෝනියට පින්නන් මොදන් කළා. නම් සෝරියේ මේ කැලෑව මැද්දෙන් යදුන් ගානක් ඈතට ගිහිල්ලා තක්සලා නුවරට යන මාර්ගයට මතුවා. දැන් ඔහු තාම පුරුෂයෙක් නෙමෙයි. දැන් හරි සුන්දර ස්ත්‍රියක්. මේ පාරට ගොඩ වෙනකොට ඇයට මුණ ගැහුණා වෙළඳාමේ ගිහින් එන වෙළඳුනේ. ඔවුන් ඈත් එක කතා කළා. කරුණු කාරණා විමසුවා. කාත් කවුරුවත් නැති කෙනෙක් බවත් තේරුණා. නමුත් රූප ස්වභාවයෙන් බොහොම ලස්සන නිසා මේ වෙලෙන්ද දෙන්න කල්පනා කළා. තක්සලාවේ සිටු කුමාරයාට මම බොහොම ගැළපෙනවා. ඔහු අවිවාහකයි. අපි එක් කරගෙන යමු කියලා එක ගිහිල්ලා සිටු කුමාරයාට දැක්වුවාම ඔහු බොහොම කැමති වුණා. ඔහුත් එක්ක විවාහ කෙරෙන්න. ඔහුට දාව දරුවෝ දෙන්නේ ඇයට ඉන්නවා. සෝරේ කාලේ ඔහු නිසා ඔහුගේ බිරිඳට ඉපදිච්ච දරුවෝ දෙන්නේ නම් තාම ඇගේ කතාව රහසක්. ස්වාමියා දන්නේ නැහැ මේ කවුද කියලා. නමුත් එක දවසක් තමන්ගේ මාලිගාවේ උඩුමහලට වෙලා ඉන්න වෙලාවේ වීදියේ වෙළඳාම යන වෙළෙන්දෙක් දැකලා ඒ වෙළෙන්දාව හඳුනගෙන පණිවිඩයක් යවලා මාලිගාවට ගෙන්නගෙන ඔහුට බොහෝ සත්කාර කළා. මේ වෙළෙන්දා අහනවා මම නම් ඔබ හඳුනන්නේ නැහැ. නමුත් නන්න හඳුනන මට මෙච්චර සලකන්නේ ඔබ මාව හඳුනනවා කියලා. ඒ ඊට පස්සේ ඔහුගෙන් තොරතුරු ගොඩක් සවන් දුන්නා. අන්තිමට සෝරේ ගැන කියනවා. අර වෙලින්ද කියනවා මගේ මිත්‍රයා මීට වසර ගණනකට කලින් ඔහු අතුරුදහන් වුණා. එදා ඉඳලා අද වෙනකන් ඔහු හොයාගන්න අපි කාටවත් බැරි වුණා. අපි ඔහුගෙන් දම්පෙන් දීලා පින් අනුමෝදන් කළා. ඔහු කවුරුත් මරලා දාන්නේ නැති. මේ කාරණාවල් කතා කරගෙන ඉන්න වෙලාවේ අර කාන්තාව අර වෙලින්දට කියනවා මිත්‍රයා උඹට මතකද සෝරේ අතුරුදහන් වුණේ කවද්ද කියලා. ඔහු ඒ විස්තරෙත් කීවා. අන්තිමට කියනවා මිත්‍රයා මම තමයි සෝරේ කියලා. ඔහුට හිතා ගන්න බැහැ කීයට. කරුණු කාරණා සියල්ල දැක්වුවට පස්සේ ඔහු පිළිගත්තා. නමුත් පුදුමයෙන් ඇහුවා ඔබ මෙහෙම තත්ත්වයකට පත් වුණේ කොහොමද කියලා. එයා අහනවා යාළුවෝ ඔබට මතකද එදා අපි දෙන්න රතේ නැගලා එනකොට භික්ෂුවක් පිණ්ඩපාතේ වැඩ සිටි පොරොන්දු කියා. ඔහු කියනවා මට හොඳට මතකයි. ඒ අපේ මහා කච්චායන මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැනටත් මේ තක්සලාවේ වැඩ ඉන්නවා. එහෙම සඳහන් කරාම අර කාන්තාව විස්තරය ඔක්කොම කිව්වා. මට උන්වහන්සේ පිළිබඳව මෙන්න මෙහෙම රාගසිතක් ඇති වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මං ස්ත්‍රියක් බවට පත් වුණේ. මේ වෙලෙන්ද සඳහන් කළා ඔබට පුළුවන්ද
දානවි ලක්ෂකසන්නේ ඒ කියන්නේ මට පුළුවන් එමනම් මං කච්චානියන් වහන්සේ මේ දවසට වැඩමවන්න වෙලදාමයේ මේක පසෙක තියලා කච්චායන මහ රහතන් වහන්සේට ආරාධනා කරන මේ නිවසට වැඩම කරන දහවල් දම් පූජ කරලා අර්කාන්තාවට කීවා දැන් ගිහිල්ලා සම්පූර්ණ විස්තරය උන්වහන්සේට කියලා සමාවෙල්ලන්න කියලා විස්තරය කියලා සමාවෙල්ලාම උන්වහන්සේ සමාවෙල්ලා සමාව ලැබෙනවත් එක්කම ඇයි නැවත පුරුෂයෙක් බවට පත් වුණා නම එදා තමයි තමගේ ස්වාමියාට විස්තරය කිවි මම කවුද කියලා නමුත් ඔහු යෝජනා කළා මේ සම්පත් බෙදාගෙන අපි එකට ජීවත් වෙමු කියලා නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා මේ නින්දිත වූ සංසාරෙට තුච්ච වූ සංසාරෙට නින්දා කළා මම වරක් පිරිමි වරක් ගැහැණිය නැවත පිරිමින් මේ සංසාරේ තව මොහොතක් ඉස්සරහට භවයකට ගමන් කරන්න මම කැමතියි. ඔබේ දරුවෝ තියාගන්න. පෙර බිරිඳ ගාවට ගිහිල්ලා කිව්වා ඔබේ දරුවෝවත් බලන්න. මම යන පැවිදි වෙන්න කියලා ගිහිල්ලා පැවිදි වුණා. මේ පැවිදි වෙච්ච සෝදෙය වැඩි කරන යා මේ ශාසනයේ මහ රහතන් වහන්සේලා වඩු. ඒ කියන්නේ පිටතින් මේ ජීවිතෙන් රහත් වෙන්න තරම් පින් තිබුණ කෙනෙක්. සුළු වරක්සා මේ තරම් කර්මයකට භාජනය කරවන්න තරම් මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ළඟ ගුණයක් තිබුණා. මේ පරිවර්තනයේ කලී වෙන කාරණාවක් නිසා නෙමෙයි. මහා කච්චායන මහ රහතන් වහන්සේ ඒ තරම්ම ගුණවත්. උන්වහන්සේලා සම්බන්ධයෙන් අල්ප මාත්‍ර වැරදි සිතක් යමෙකු උපදිනවා නම් ඒ සුළු වරද පවා විපාක දෙනවා. අන්න ඒකයි මම කියේ මේ ලෝකේ අපි අමානුෂික කාර්යයක් කියලා කල්පනා කරන දේ මේ ශාසනයේ දුවිලි මාත්‍රයක්වත් වටින්නේ නැතිලයි. සිතුවිලි මාත්‍රයෙන් ඔබේ වරද විපාක දෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන කාරණාව සුළුපටු නෑ කියන මම සඳහන් කරන්නේ ඒකයි. තවත් කරුණක් තමයි මේ මහ පොළොව හැම තැනින්ම ජල උල්පත් සියලුම කඳු සිකර මුදුන් වල පවා ජල උල්පත් වෙනවා. මේ 10000ක් සංකලිය. හරියට නිකන් මුළු පොළොව තලයේම සෝදලා පිරිසිදු කරනවා වගේ මේ මුළු පොළොවම තෙමාගෙන ඒ වතුර ගංගා සහ සාගර කරා ගලපයි. එතකොට පෘථිවිය පරිත්‍යාගය. ඊට පස්සේ මේ මහ පොළොවේ තනකොළ කෙන්ද නොපෙන්න තරමට මුළු පොළොව තලයේ පුරාම නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. මං ඒකයි කියන්නේ කොච්චර අමාරුද පිළිගන්න කියලා. 10000ක් සක්වල පුරාම නෙළුම් පිපෙනවා. කළු ගල්වල වෙනම විශේෂිත නෙළුම් වර්ගයක් තිබුණා කියලා සඳහන් කරනවා. දන්ත පදුම කියන නම තමයි අපි අට කතාවල හඳුන්වන්න තියෙන්නේ. අහස එකම නෙළුමන් වියන. ඒකට කියනවා ඕලම්බික පදුම කියලා. මුළු සක්වලම වැහිණ මේ වියනේ ඕලම්බික පදුම. මල් පහලට එල්ලෙනවා නටු උඩට දෙන්නේ. හිරු බබලෙනකොට සඳ රාත්‍රියේ වගේම බබලෙනවා. සඳ බබලෙනකොට තරු රාත්‍රියේ වගේම බබලෙනවා. මේ 10000ක් සක්වලේ
කොතනම හරි හිටියනම් බැඳලා දාපු සතේ සියලුම සත්වයන්ගේ බන්ධන දෙන්න බැඳපු ගැට ගහපු කිසි සතෙක් හැමෝම බන්ධන වලින් මිදෙනවා ගලන ගංගා ගලන එක නතර වෙනවා සියලුම ගංගාවන් වල නිරුද්ධ වෙනවා ඒ වගේම සඳහන් කරනවා සියලුම නිරයවන් වල ගින්දර නිවෙනවා නිරේ ඉනි නිවෙන දවසක් නමුත් මේ අවස්ථා පහේම සියලුම නිරයවන් වල ගින්දර නිවෙනවා ප්‍රේත ලෝකවල ඉන්නේ බුද්ධාන්තර ගණන් බඩගේ ඉන්න ප්‍රේතී සමහර අය කුස ගින්දරේ ඉන්න සියලුම ප්‍රේතයන්ගේ බඩ පිරෙනවා පිපාසාවෙන් ඉන්න සියලුම ප්‍රේතයන්ගේ පිපාසය පිරෙනවා අහසේ ගිලින කුරුල්ලු පියාපත් සනලෙක නතර කරනවා ඇස්පේ නැති අයගේ ඇස්පේනෝ කන්හිෙන් නැතියගේ කන හැදෙනවා ඇවිදින්න බැරි අයට ඇවිදින්න පුළුවන් වෙනවා කතා කරන්න බැරි අය කතා කරනවා ලෝකාන්තරික මහනිරේට එළිය වැටෙනවා ලෝකාන්තරික මහනිරේ කියන්නේ කවදාවත් හිරු එළියවත් සඳ එළියවත් ගමන් කරන්න නැති කෙනා ලෝකාන්තරික මහනිරේට යටින් පතුලුත් නැහැ උඩට වහලය සහ පුතුලක් නැති නිරය. තනික් නිරේවල් වලට වහලක් තියෙනවා. ඒ නිරේවල් වලට පුතුලක් තියෙනවා. ලෝකාන්තරික නිරේට වහලකුත් නැහැ. ලෝකාන්තරික නිරේට පුතුලකුත් නැහැ. කවදාවත් මේ එළිය වෙටින්නේ නැහැ. කෑලි කපන්න පුළුවන් තරම් කළුවරයි. යටි තියෙන මහ විශාලයි සත්තුව. නිරිසත්තු කෝටි ප්‍රකෝටි ගණන් මේ නිරේ ඉන්නවා. කවදාවත් කවුරුවත් තව එකෙක් ළඟින් ඉන්නේ නැහැ. ඇගේ ගෑවුම ඇගේ කටුම තව කෙනෙක් ඉන්න බව දන්නවා. අනික වෑයම් කරන්නේ කුස ගින්දර නිසා ඔහු අල්ලගෙන කාට. නමුත් අල්ලගෙන ඉන්න සදා අතහැරියොත් තැනක් නැති පල්ලයට වැටෙනවා. වැටෙන නතර වෙන්නේ අයිස් කොඩු. එදින් අස්මිය ගලක් නැති තැනක අයිස් නැති. ඊළඟට අයිස් මත ඔහු පිරිසිලා නැවත තැන උපදිනවා. නමුත් මෙන්න මේ අපි සඳහන් කරන අවස්ථා පහේදී හිරු දහසක් පෑවා වගේ ලෝකාන්තරික නිරේ එළිය වැටෙනවා. කොහෙද ලෝකාන්තරික නිරේ තියෙන්නේ? සක්වලවල් තුනක් එකතු වෙන තැන. යදුන් 8000ක 8000ක භූමියක් තියෙනවා කියලා සඳහන් කරනවා හිස් අවකාශය. දැන් අපි සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් ලෝකය රවුම් හැටියටනේ. ලෝකය ගෝලයක් වගේ. නමුත් ධර්මයේ සඳහන් කරන්නේ ලෝකයේ තනිකරම ගෝලාකාර නැහැ කියන. විතර ගෙඩියක හැදේ වගේ මද වටකුරු ස්වභාවයෙන් තමයි සක්වලක් තියෙන්නේ. එහෙම රවු ස්වභාවයෙන් යුක්ත තුන එකට එකතු වුණා. මැද්දේ ඉතිරෙන සිදුර අන් ඒ ප්‍රමාණය තමයි යදුන් 8000ක 8000ක භූමිය කියලා කියන්නේ. ඉතින් මේ මහ පොළොව කොයිතරම් ගැඹුරුද? ඒකට ඉතින් හොයපු කෙනෙක් නැහැ. සර්වඥතා ඥාණයෙන්ම තමයි දේශනා කළේ යදුන් 240000 මේ මහ පෘථුවි යටට තියෙනවා කියලා. යදුන් 240000 එතකොට යදුන් 240000ක් යටට තියෙන සක්වලවල් තුනක් එකතු වෙච්චහම බිත්ති තුනක් ඇති. ඉතින් ඒ පතුල යදුන් 240000.
යටින් තියෙන ජල පොළවක් මේ විශ්වයේ තියෙන ජලය මත යදුන් 40 යදුන් දෙනක්ස 40,000කට යටින් තියෙන ජලය ඊට යටින් තියෙන වාතය වාතයේ මත ජලය ඒ මත පොළව තියෙන හැටි තමයි ඉතින් වැටෙන්නේ අර ජලයේ උඩට ඒක අයිස් ඒ අයිස් වලම පිලිස් වෙනවා එතන ඉතින් අයිස් වලට පිලිස් වෙනවා ඒ කාරණාව අපි සාමාන්‍යයෙන් නොදන්න දෙයක් සීතකරණකින් අයිස් කැටයක් අරගෙන ඇඟේ සිවුම් තැනක තියාගත්ත ගමන් ඒ අයිස් එතන ඇලෙනවා ඇලෙනවා කියන්නේ එතන පිලිස් වෙනවා කියන එක අයිස් කැටයක් තදේට මිටමලවගෙන හිටියොත් අපිට මිටමලවගෙන ඉන්න බැරුව යනවා අපිට දැනෙන අත දිගේ විදුලියක් ගමන් කරනවා වගේ ඒ පිලිස් වෙන ස්වභාවය නමුත් ඉතින් යදුන් 8000ක 8000ක විශාල අයිස් කුට්ටියක් උඩට වැටෙනහම මොකද මොකක් වෙයිද කියලා අපිට තේරෙන්නේ නැහැ මෙන්න මේ ලෝකාන්තරික මහනිරේට එළිය වැටෙන දවස තමයි ඉතින් මේ වාගේ නිමිති 32 පහළ වෙනවා මහබෝසතාණන් වහන්සේ සම්බන්ධ අවස්ථා පහකදී. තමන් මේ කරුණු සඳහන් කළේ මේ කරුණු පිළිගන්න පුළුවන්ද කියලා දැනගන්න. මම අහන්නේ නැහැ. ඔබ ඔබත් එක්කම තර්ක කරලා තීරණය කරන්න ඔබට මේ කරුණු පිළිගන්න පුළුවන්ද? නමුත් මේක මේ ලෝකයේ සිද්ධ වෙන ආශ්චර්යවත් සිදුවීම. මේ එකඳ කරුණක් අපිට සැක මත වෙනවා නම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි තුළ තියෙන අනවබෝධය නිසා මනුෂ්‍යත්වයේ අග්‍රඵලය තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. මේ ලෝකයේ කිසිම සත්‍යයකට ස්පර්ශ කර නැති සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පූර්ණේ කළ උතුමෙක් විතරක් ස්පර්ශ කරන්නේ මේ සුවිශේෂී ස්ථාන සුවිශේෂී අවස්ථා සාමාන්‍ය පුතඥ කුජිනුගේ කොහොමද ගොචර වෙන්නේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න විතරයි අපිට තියෙන්නේ ඊට පස්සේ සඳහන් කළා මම කාය ශක්ති රූප සම්බන්ධයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ශරීර ප්‍රමාණය මේ දේවල් සැකන් මම ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නවද කියලා ඇහුවොත් ඔව් කියනවා නමුත් මේ කාරණාවත් පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවොත් නිහඬ වෙනවා නැත්තම් සැක කරනවා බුදු දහම නම් පිළිගන්න පුළුවන් සුරංගනා කතා විශ්වාස කරන්න බැහැ කියලා තමයි කියන්නේ නමුත් මෙතන එක සුරංගනා කතාවක් නැහැ එහෙම වුත් අපි ත්‍රිපිටක අට කතාවේ සුරංගනා කතා තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙම නැහැ. භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරපු භාග්‍යතුන් වහන්සේම ලෝකයට තහවුරු කරපු කරුණ මේ තියෙනවා. කාය ශක්තිය. විශංකා මහ උපාසිකාවගේ කාය ශක්තිය තේරෙනවා. මහලිය වන්දනාව කියලා කියන්නේ මේ ශාසනයේ කාන්තාවෝ කීප දෙනෙකුට විතරක් ලැබුණු වන්දනාවක්. ඒකට මහලිය වන්දනාව කියලා කියන්නේම මේ වන්දනාව ධර්ම කෙනාට ඇත්ත පස් දෙනෙකුගේ ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් මේ වන්දනාව දරන්න බැහැ. ගලේ පැලඳුවහම පිටිපතුලේ ගෑවෙන තරමට දිගයි. සත්‍රුවන් වලින් තමයි සකසලා සියලුම කොටස් රන් කෙන්දකින් තමයි එකලස් කරලා තියෙන්නේ. ඒ තරම්ම බරයි. කොසල් රජිරුවන්ට දවසක් හිතුණා. මේ තරම් ශක්තිය කාන්තාවන්ට තියෙනවද කියලා බලන්න ඕනේ කියලා. විහාරයට ගිහිල්ලා එන පාළි. මංගල හස්තියට හොඳට රාපෝල. විශාකාව ඉස්සරහට. ඉස්සරහට එවලා
රජු උඩුමහලට එලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ නම් සදා කරන්නේ සුදගින්නෙන් කල්ලු කරලා පාරෙන් ආයි එදා තමයි කොසල් රජු තේරුම් ගත්තේ මහා උපාසිකාවට කොච්චර ශක්තිය තියෙනවද ප්‍රසිද්ධ තැන් බොහොමයි පූර්වරාමේ හදන්න හේතු වෙන්නේ ඒක නිසානේ බණහන්ඳ ගියා විහාරයට බණහන වෙලාවේ මාලි ගලවලා දාසියට දුන්නා සඳහන් කරන්නේ ඒ වගේම ශක්තිය තියෙන දාසියෙකුත් හම් වෙනවා පිළිහෙට කියලා දාසිය මාලේ අරගෙන පැත්තකින් කියලා දෙන්නම ඉඳගෙන බලනවා දෙන්නම නැගිටලා ආවා මාලියම මගට එනකොට මතක් වුණා පස්සේ දාසිය යවුවා මාලේ අරන් ඉන්න කියලා නම් ඇවිල්ලා කියනවා ආර්යවෙනි මාලේ තිබුණ තැන නැහැ ඉතින් පුරු ගන්න පුළුවන් මාලේ නෙමෙයි එහෙනම් ඉතින් ඒ වගේම ශක්තිය දෙන කෙනෙක් ඉන්නවා මාලේ තිබුණ තැන නැහැ මාලේට මොකක්ද වෙලා තියෙන්නේ මාලේ කෙනෙක් අරන් තියලා තියෙනවා නැවත විශාඛාව ආපු වෙලාවක දෙන්න අපිට තියෙන ප්‍රශ්නේ අරන් තියපු කෙනා ගැන මොකද මේ මාළි උස්සන්නේ අත්තු පස් දෙනෙක් ඉවර ශක්තිය තියෙනවා ඒ කියන්නේ එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා පස්සේ විහාරේ නම් එහෙම කෙනෙක් නෙමෙයි ඉන්නේ නමුත් ප්‍රසිද්ධ නැහැ කවුද මාළි අරන් තියලා තියෙන්නේ ආනන්ද ද්‍රවිත නොකිය කියනවා ආනන්ද හැඳුනගේ ශක්තිය කොච්චරද නාලාගිරි භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට එනකොට මම මරලා මිසක් භාග්‍යතුන් වහන්සේ ගාවට යනවා කියන හිතලා නෙමෙයි ආනන්ද හැඳුනේ නාලාගිරි සුලගින්නි මොසෝලා විසි කරන්න පුළුවන් තරම් ශක්තිය තියෙන හින්දා ඉස්සරහට මොකද ආනන්ද හැඳුනෝ භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය දන්නේ නැතුව නෙමෙයි නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ තරමටවත් වෙහෙසක් නැතුව ඉන්න ඉස්සරහට. නමුත් විශාඛාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ආනන්ද හැඳුරන හරීම ලෙන්ගතු කියලා කියනවා. මගේ ස්වාමින් වහන්සේ මගේ පරදනාව අරන් තියෙනවා. උන්වහන්සේ වගේ මහා ගුණවන්ත උතුමන් වහන්සේ නමක් මේ පළඳනාව ස්පර්ශ කළාට පස්සේ ස්වාමීන් වහන්සේ පළඳින්නයි මට හිතෙන්නේ කියලා. ඒ තරම්ම ගෞරවයක් තිබුණා. ඒ නිසා මට මේ මාළේ මිල කරලා සාසනෙ වෙනුවෙන් යමක් කරන්න අවසරයක් දෙන්න කියලා කියනවා. ඉන් පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේගෙන් අවසරය ලැබෙන්නේ. එහෙනම් සංඝාරාමයක් හදන්න කියලා. ඒ මාළේ මිල කරලා තවත් මුදල් වියදම් කරලා පන්සල පූජා කිරීමේ පින්කමට වියදම් කරපු මුදලත් එක්ක 27 කෝටියක් අංකහවන් වලින් වියදම් කරලා කෝටි දහසකින් යුක්ත පූර්වාරාමයේ හදලා දෙමහල් පන්සල පූජා කරනවා. හැබැයි ඉතින් මේ පන්සල ගැන අපිට තේරෙන්නේ නැහැ කවදාවත්. භාග්‍යතුන් වහන්සේ ගැන කොහේ තේරෙන්නේද? ශ්‍රද්ධාවන්තයෝ කරලා තියෙන දේවල් වලින් තේරෙන්නේ. මොකද සඳහන් කරනවා පූර්වාරාම විහාරයේ සෑම කුටියක් කුටියක් ගාවම දාලා තිබිච්ච හැම පාපිස්සක්ම කහවණු ලක්ෂයකට වඩා වටිනවා. පාපිස්ස එහෙමනම් එනම් පුදු බොහොම දෙන්නේ. එනතුනේ පූර්වාරාමයේ එහෙමනම් රන් කහවණු 54 කෝටියක් වේදන් කරපු ජේතවනාරාමයේ පුදු දෙන්නේ. මේ වහරියට මිහිපත දිව්‍ය ලෝකවල මොකද විශාඛාවගේ එහෙලියා පින්කමට පූජා කරන්න කහවණු ලක්ෂයක වස්ත්‍රයක් කරන්නවා. ඇරිලා විශාඛාවට දුන්නහම මේ කැමති නෑ වස්ත්‍රය ගන්න. මොකද ඇයට ඒක බාලයි. ඉතින් ඒ නිසා කියනවා නැගණිය ඔබම පූජා කරන්න කැමති. ඉතින් ඇයි මේ වස්ත්‍රය තියන්න තැනක් කොය හෝ කුටි 18ම ගියා. Taman ගෙන වස්ත්‍රය තමයි මේ කුටි එක තියන්න තියෙන බාලම උපකරණය.
आनंद हाँ पापी वाटी आनंद हाँ महाकल असंख्य हतर लक्ष्य महाभोषदानंद पारमिता कोहमद बिरुवे कारणावक